පින්වත්නි පළමු සේක සූත්‍රය කුද්දකනිකායේ මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා සාමින් වහන්සේලාට මහණෙනි මේ සංසාරයෙන් ගැලවෙච්ච නැති ඒ කියන්නේ අරහත්ත්වේ සාක්ෂාත් නොකරපු අරහත්ත්වේ සාක්ෂාත් නොකරපු නිර්වාණය සොයමින් නිර්වාණය පතමින් වෙහෙසෙන භික්ෂුවකට පුජ්‍යලයකට ප්‍රයෝජනවත් වන ගුණධර්ම අතරින් මේ අංග අතරින් මේ යෝනිසෝ මානසිකාරයේ තරම් උපකාර දෙයක් මම තවත් නම් දකින්නේ බලන්නකෝ ඒ දේශනාව චතුරාර්ය සත්‍ය අවබෝධයට වෙහෙසෙන කෙනෙකුට යෝනිසෝ මානසිකාරයේ තරම් ප්‍රයෝජනවත් කිසිඳු අංගයක් මම මගේ නුවණින් දකින්නේ නෑ මහණෙනි පින්වත්නි නුවණින් මෙනෙහි කරන කෙනා නුවණින් මෙනෙහි කරන කෙනා අකුසල් පහ කරයි කුසල් වඩයි එහෙනම් ඔන්න බලන්න මේ නුවණින් මෙනෙහි කිරීම හෙවත් යෝනිසෝ මානසිකාරය මේක අපට කොච්චර ප්‍රයෝජනවත් බව බුදු පියාණන් වහන්සේ වදාළද ඒ සූත්‍රයේ වදාරනවා හරිම පැහැදිලිව මේ ඒ නුවණින් මෙනෙහි කිරීමම යෝනිසෝ මානසිකාරයේ යෙහි සිත ප්‍රගුණ කිරීම යෝනිසෝ මානසිකාරයේ සිත ප්‍රගුණ කර පුජ්‍යලයා භික්ෂුව දුක් කෙලවර කරනවා කියලා. එහෙනම් පින්වත්නි ඔබට මට පණිවිඩයක් තියෙනවා නිරන්තරයෙන් සිහියෙන් ඥාණයෙන් ලෝකේ දිහා බලන්න. පින්වත්නි දැන් මේ අපේ මනස අප්‍රමාණ සංසාරයේ කෙලස් වලට හුරු වෙලා කෙලස් වලින් ඕද්දල් වෙලා ඒවටම ආස කරලා ඒවම පස්සේ යන්න පුරුදු වෙච්ච එකක් නේ. දැන් හිතන්නකෝ තිරිසන් සතෙකුට අපි මේ පුරුදු කරන්න ඕනද කෑම වලට ආස කරන්න නැහනේ. ඒගොල්ලන්ගේ වර්ගයේ කෑම, ඒගොල්ලන්ගේ වර්ගයා කැමති කෑම හොයාගෙන යනවා ඒගොල්ලන්ට ආවේනික වෙච්ච. එතකොට ඒවා නොලැබෙනකොට රණ්ඩු කරන්න, ගැටුම් ඇති කරගන්න අපි ඒගොල්ලන්ට උගන්වන්න ඕනද? නැහැ. එතකොට ඒගොල්ලන්ට එකිනෙකාට ඇලුම් කරන්න හෝ දැන් ගැටෙන්න හෝ දැන් හිතන්නකෝ ඒගොල්ලන්ගෙත් දැන් ඒ හිත්වලටත් රාගික හැඟීම් ඇති කරන්න උගන්නන්න ඕනද නැහැ. එහෙනම් ලෝකේ සියලු සත්වයෝ මේ රාග දේශ මොහ හොඳට පුහුණු කරපු අය. අපිත් එහෙම තමයි. පුංචි කාලේ ඉඳලා මතක් කරලා බලන්නකෝ මේ මනෝවෛද්‍යවරු කියනවා නේද මේ පුංචි දරුවෝ පුංචි කාලේ ඉඳලම තමන්ගේ මනසේ වර්ධනය කරගන්න සිතුම් පැතුම් වල ප්‍රතිඵලයක් තමයි වැඩිහිටි වෙනකොට ඔවුන්ගේ හැසිරීම. දැන් පින්වත්නි දැන් සංසාරයෙන් ගෙනාපු ටිකක් නිසායි පුංචි කාලේ ඉඳලම මේක වර්ධනය වෙන්නේ. එහෙනම් පුජ්‍යලයක ඇහෙන් කැමති රූපෙ බලන්න, කනින් කැමති ශබ්ද අහන්න, නහයෙන් කැමති සුගන්ධයට එතකොට දිවෙන් කැමති රසට ශරීරෙන් කැමති පහසට මේ පිළිබඳව ඇති කරගන්න කැමැත්ත ඒක මේ කවුරු කියලා දුන්න එකක් නෙවෙයි. ඒක සංසාරෙන් අපිම පුහුණු වෙච්ච එකක්. එතකොට ඒ පුහුණු වෙච්ච මේ తত্ত্বය අපේ සංසාරේ මේ සසර දුර ගමන ආවේ අප්‍රමාණව කෙලෙස් වලට පුහුණු වෙච්ච නිසා නම් දැන් මේ මනසින් මේ කෙලෙස් උල් ගලවා දැමීම සඳහා අපි අපේ පංච ඉන්ද්‍රියන්ට හසුවන මේ සියල්ලක් දිහාම අවබෝධයෙන් බැලීම කොයිතරම් වැදගත්ද කියන එකයි මේක ඇතුළේ කියවෙන්නේ. එහෙනම් නිවනට අවශ්‍ය ගුණධර්ම පැත්තකට වාඩි වෙලා ඇස් පියාගෙනම දැන් පැත්තක වාඩි වෙලා ඇස් පියාගෙන භාවනා කිරීම කියන එකත් හරි වැදගත් එකක්. නමුත් ඔබට හැමෝතක මේක කරන්න බැරි වෙයි. හැබැයි මේ ජීවිතයේ තුල ඔබ දකින, අහන, දැනෙන, හැඟෙන හැම දෙයක් ඇතුළෙන්ම යථාර්ථය දකින්න උත්සාහ කරන්න ඔබට බැරිද මට බැරිද? පින්වත් මේ වෙනුවෙන් අපට යෝජනාවක් තියෙනවා බුදු පියාණන් වහන්සේගෙන් යෝනිසෝ මනසිකාරයේ තරම් උපකාර වන ගුණධර්මයක් මම මගේ ප්‍රඥාවෙන් තවත් නොදකිමි.